අයිබුවන් වලට සුබ දවසක්. ඔන්නිතින් ගොඩක් සෞඛ්‍ය සම්පන්න කෑමක් තමයි අද මම වීඩියෝ එකකින් කරන්න යන්නේ. ගොඩක් ලේසියෙන් ගොඩක් රසට හදාගන්න විදිය. ඉතින් කුරක්කම් පිට්ටු කිව්වම ගොඩක් වෙලාවට හදන්න අදිමදි කරන්නේ ටිකක් එක කන්න කැමැති ඒ වගේම හදන්න කරදර හින්දා අද ඔයාලට මේක විනාඩි 4ක් 5ක් යනකොට මේක කලවම් කරලා ඔයාලට ඔයාලා තියෙන විදිහට මේක හදාගන්න පුළුවන්. ස්ටීම් කරලා පිට්ටු බම්බු ඕන නැහැ. ඒ වගේම තමයි හාල් පිටි පාන් පිටි කිසිම දෙයක් දාන්නේ නැහැ. මම තනිකර කුරක්කම් පිට්ටු වලින් මේක හදන්නේ. ඔයාලට කුරක්කම් පිටි පොළොවේ තිබුණාම මේක රසටම හදාගන්න පුළුවන්. ඉතින් වර දන්නා කුරක්කම් පිටි කියන්නේ පාන් පිටි හාල් පිටි වලට වඩා ගොඩාක් පෝෂණීය අගයක් තියෙන ධාන්‍ය විශේෂයක්. ඒ කියන්නේ විටමින් ඛනිජ ලවණ යකඩ ප්‍රෝටීන් වලින් බහුලයි. ඊට අමතරව මේකේ තියෙන සෞඛ්‍යමය පැත්ත තමයි දියවැඩියාවට ඒ වගේම කොලෙස්ටරෝල් වලට ප්‍රෙෂර් එකට ඒ වගේම අධික තරබාරුවට ඉතාමත්ම හොඳ ධාන්‍ය විශේෂයක් තමයි මේ කුරක්කම් කියන්නේ. ඉතින් කුරක්කම් ඇට වලට ගෙදර ගෙනල්ලා සෝදලා අවුවේ වේලලා ග්‍රයින්ඩරේ කුරක්කම් පිටි හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම කඩෙන් ගේන්න පුළුවන් කුරක්කම් පිටි පැකට් හොඳට බලලා අරගන්න පිරිසිදු තැනකින්. ඉතින් ඇත්තට මේ විදිහට හදාගත්තම ඔයාලගේ චූටි දූ දරුවන්ට උණක් දෙන්න පුළුවන්. ඒ වගේම වයසට ගිහිල්ලා ඉන්න ඔයාලගේ දෙමව්පියන්ට අසනීපලා ඉන්න අයට උණක් දෙන්න පුළුවන්. කිසිම අගුණයක් නැහැ. ඒ වගේම තමයි ඔයාලා ඉල්ල ඉල්ල කයි. ඉතින් අපි යමු දැන් මේ කුරක්කම් පිටු ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් හදාගන්න විදිහ බලන්න. ඉතින් පුංචි ඉල්ලීමක් තියෙනවා මගේ channel එකට ඔයා තාම අලුත් එක්කෙනෙක් නම් subscribe එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like දාන, comment දාන මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මම කුරක්කම් පිට්ටු හදාගන්නේ පිට්ටු බම්බුවක නෙමෙයි. ඉතින් පිට්ටු බම්බු තියෙන අය එහෙම දාලා හදාගන්න. නමුත් ගොඩක් දෙනෙකුට බහුතරයකට පිට්ටු බම්බු දැන් නැහැ ගෙවල් වල. ඒ වගේම විදේශගත වෙලා ඉන්න අය ඉන්නවා පිට්ටු බම්බු හොයාගන්න නැති අය. ඉතින් ඒ අයට පහසු වෙන තමයි අද මම මේක සියල්ලටම පහසු වෙන විදිහට තමයි මේක හදන්නේ. මම මේ ග්‍රෑම් 500 කේක් තැටියක් අරගත්තා. ඒකට කිසල් කොළ දෙකක් දෙපැත්තට දාගත්තා. මේ විදිහට දාගෙන ඒකේ පොල් තෙල් චුට්ටක් තවර ගන්නවා. ඉතින් ඔයාලට මේ කිසල් කොළ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කේක් හදන්න ගන්න බේකින් පේපර් එකක් උනත් හොඳයි මේකට දාගන්න. මේ තැටියට අඩියටයි උඩටයි. ඒක ඊට පස්සේ හැමම තියලා ඊට පස්සේ මම මේ අරගත්තේ පොල්. පොල් ග්‍රෑම් 300ක් තියෙනවා ගාගත්ත පොල්. ඒ කියන්නේ පිරිසිදු කෝප්පෙන් හොඳටම පුරවලා මේ වගේ දෙකක් ගත්තම ඇති. ඒ වගේම කුරක්කම් පිටි අරගන්නම් මම ග්‍රෑම් 200ක්. කුරක්කම් පිටි ග්‍රෑම් 200ක් කියන්නේ පිරිසිදු කෝප්පෙන් මේ ප්‍රමාණයට පුරවලා දෙකක්. ඉතින් ඔයාලට ස්කේල් තියෙනවා නම් මනලා අරගන්න. මම ග්‍රෑම් වලිනුත් කියන්නේ එකයි. ඊට පස්සේ පොල් ටිකයි කුරක්කම් පිටි ටිකයි මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඉස්සෙල්ලම මම කුරක්කම් පිටි ටික දාගන්නවා මේ දේසියට දාලා. ඒකට පොල් එකෙන් පොල් කප් එකමාරක් දාගන්නවා. පොල් කප් භාගයක් මම ඉතුරු කරගන්නවා තව වැඩකට. ඊට පස්සේ මම වතුර ටිකකට ලුණු ටිකක් දාගන්නවා. ලුණු තේ හැඳි භාගයක් විතර දාලා දිය කරගෙන ඊට පස්සේ කුරක්කම් පිටි පොල් ටිකයි එක කලවම් කරගන්න ඕනේ. ලුණු දාලා සකස් කරගත්ත වතුරකින් ටික ටික දාලා. ඉතින් ගොඩක් වතුර ගන්න එපා. පිරිසිදු කෝප්පකින් කාලකට විතර තමයි දාගන්න ඕන ඔයාලා ලුණු. දාලා මේ විදිහට ටික ටික දාලා පිට්ටු ටික හදා ගන්න ඕනේ. ඒ කියන්නේ පිට්ටු මල් කරන්න දෙයක් නැහැ. නිකන් කලවම් කරගත්තාම ඇති. ටික ටික දාලා මේ විදිහට හොඳට පිට්ටු එක හදා ගන්න. ඉතින් දැන් බලන්න ලුණු ඇතිද කියලා. ලුණු මදි නම් මේ වෙලාවේ තලුණු කුඩු චුට්ටක් එකතු කරගන්න. මම චුට්ටක් එකතු කරගන්නවා. ඉතින් චුට්ටක් කාලා බලනකොට ඔයාලට තේරෙනවා ලුණු මදි නම්. ඉතින් ටිකක් වෙලා මේක මෙහෙම කලවම් කරලා ඔයාලා බලන්න අතට අරගෙන ගුලියක් වගේ ගුලියට හැදෙනවද කියලා ලිහිලා යන්න නැතිව. ඉතින් ටිකක් මේක වැඩිපුර වතුර දාලා හදාගත්තට කමක් නැහැ. සාමාන්‍ය පොල් පිට්ටු වලට වඩා ටිකක් වැඩි වුණාට කමක් නැහැ චුට්ටක් විතර. දැන් හරි මේක. දැන් ඉතින් මම කලින් කිසල් කොළ දාලා සකස් කරගත්ත කේක් ට්‍රේ එක තමයි අරගන්නේ. ඔයාලට මේකට කරි දීසියක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සලාඩ් කප් වල, ඒ කියන්නේ වීදුරු අයිස්ක්‍රීම් කප් තියෙනවා. එහෙම එකක උනත් තේ කෝප් එක උනත් මේක මේ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම කුරක්කම් දාලා හදාගත්ත පිට්ටු මිශ්‍රණයෙන් භාගයක් මේකට දාගන්නා මේ තැටියට. දාලා චුට්ටක් මේ විදිහට තද කරන්න. ගොඩාක් තද කරන්න එපා. ටිකක් තද කරගත්තම ඇති. ඉතින් මේකට උඩින් මම ඉතුරු කරගත්ත පොල් ටික දාගන්නවා. ඊට පස්සේ මැද්දේ ලේ එකක් වගේ වෙන් වෙන්න මම මේ විදිහට ලස්සනට පේන තමයි මේ පොල් ටිකක් ඉතුරු කරගත්තේ. ඉතින් මේක වලට අනවශ්‍යයි කියලා හිතනවා නම් මේ පොල් ටිකත් පිට්ටුවකටම දාලා කලවම් කරලා හදාගන්න. ඊට පස්සේ පොල් ටික ඒ විදිහට මම තුනී කරගත්තා. තුනී කරගෙන ඉතුරු පිට්ටු ටිකත් දාගත්තා උඩින් දාලා. ඊට පස්සේ ටිකක් මේ විදිහට හැන්දකින් වගේ මේ වගේ ස්පෙචුල එකකින් හරි තද කරගන්න. තද කරලා දැන් මම ඔන්න වතුර එකක් ලිපේ තියලා තියෙන්නේ. ඒකට කූලින් රැක් එකක් උඩින් තියලා මේක තියාගෙන තඹ ගන්නයි යන්නේ. වලට ඉන්දියාප්පි ස්ටිමරේ වුණත් මේක කරගන්න පුළුවන්.
පුළුවන් විදිහට කරගන්න. එහෙම නැත්නම් මේ වගේ එකක් හදාගන්න වතුර භාජනයක්. වහන ලිඩ් එක කියන්නේ පියන හොඳට වැහෙන්න ඕනේ වාෂ්ප පිට වෙන්නේ නැතුව. තියලා හොඳට ලිප් ඔන් කරලා මේක තැඹ ගන්න ඕනේ. මම කෙසෙල් කොලයකින් වහගත්තා. මොකද වාෂ්ප වැටෙන හින්දා ඊට පස්සේ මම මේ විදිහට වහලා තැඹ ගන්නවා. විනාඩි 30ක් විතර මේක තැඹ ගන්න ඕන හොඳට. මොකද ගොඩක් දාගත්ත හින්දා තැටියට ඔයාලට මේක මම කිව්වා වගේ තේ බොන පිරිසිඳු කෝපෝලත් හදා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේ බලන්නේ විනාඩි 25කට විතර පස්සේ ඔයාලට මොකක් හරි ටූත්පික් එකක් හරි එහෙම නැත්නම් මේ වගේ පුංචි තලයක් දාලා බලන්න අඩියෙම තියෙන ඒවා තැඹිලාද කියලා පොඩ්ඩක්. ඔයාලට සුවඳ එනවා හොඳ පුරක්කන් සුවඳ තැඹිලා නම්. ඉතින් මේ විදිහට බලලා මම තව චුට්ටක් විනාඩි 5ක් විතර වහලා තිව්වා. හරියටම පැය භාගයක් ගියා මට මේක තැම්බෙන්න. ඉතින් ලිප අඩු කරන්න එපා. හොඳට ඔන්න එකේ තියලා මේක තැම්බ ගන්න. ඊට පස්සේ මම මේක හිමීට අරගත්තා. ලිපින් බාගත්තා. දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. හරිම සුවඳයි. ඇත්තටම පුදුම සුවඳක් එනවා මේ කුරක්කන් තැම්බෙනකොට පොල් එක්ක. හරිම සුවඳයි. ඊට පස්සේ මම මේක හිමීට අනිත් පැත්ත හරව ගන්නවා රස්නි පිටින්ම. මේ විදිහට අනිත් පැත්ත හරව ගත්තාම ලස්සනට තියෙනවා කැටේට අපේ පිට්ටු එක බලන්නකො කොච්චර ලේසිද කියලා. ලේසියෙන්ම හදාගත්ත අපි කුරක්කම් පිට්ටු. ඊට පස්සේ මම හොඳ පොල් කිරි ටිකක් මේ ලං කරගත්තේ. පිරිසිඳු කෝප්පයක් විතර තියෙනවා. ඒකටත් ලුණු චුට්ටක් දාලා කලවම් කරගන්නවා. ලුණු තේ හැඳි කාලක් භාගයක් විතර දාගන්න. දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ රස්නේ පිටින්ම මම මේ පිට්ටුවේ කුඩට දාගන්නවා පොල් කිරි. ඉතින් මේ දාන එකෙන් ගොඩක්ම රස වෙනවා මේ පිට්ටු එක. මේ විදිහට දාලා හොඳට හැමතැනටම කිරි උරා ගන්න දාගන්න. දාලා ඊට පස්සේ රස්නේ තියෙද්දි මම කෑලි කපා ගන්නවා මේ විදිහට. මම මේ විදිහට කපා ගත්තා. ඉතින් ඔන්න පිට්ටු බම්බු නෑ කියලා ප්‍රශ්නයක් නෑ. ඔයාලට පුරක්කම් පිට්ටු ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් මේකට මම හදාගත්තේ නම් කොච්චි සම්බෝලයක්. ඒ කියන්නේ හීන් කොච්චි සම්බල් එකක් ලුණු මිරිසක්. හරිම රසයි මේකත් එක්ක. ඊට පස්සේ මේ තියෙන්නේ මම දැන් කෑල්ලක් අරගෙන කාලා බලන්නයි යන්නේ. ඇත්තටම ඔයාලා හදලා බලන්න ගොඩක්ම රස කෑමක්. කුරක්කම් පිට්ටු අපි දැන් වැඩි කන්නේ නැත්තේ. ඉතින් මේක කන්න කැමති නැති හින්දා ඒක හදන විදිහට. නමුත් මේ විදිහට හදලා බලන්න පොල් ටිකක් වැඩිපුර දාලා ගොඩක්ම රසයි. ඉතින් ඔන්න අද මම ගොඩක් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් තමයි ඔයාලට හඳුනලා දුන්නේ. ඉතින් මේව නොහදා ඉන්න එපා. මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඔයාලට මේ වගේ අපේ යටගිය ආහාර පාන ලේසියෙන්ම හදාගන්න ක්‍රමයේ කියලා දීලා ඔයාලට ඒ ආහාර රස විඳින්න සලස්සන එක. ඉතින් ඒකෙන් ඔයාලගේ ශරීරයේ තියෙන ලෙඩත් අඩු වෙනවා. සුදු පිටි සුදු පාන් පිටි කනවට වඩා මේ වගේ දෙයක් කන එක කොච්චර හොඳයිද කියලා ඔයාලට හිතෙයි. ඉතින් මගේ වීඩියෝ එක වෙනද වගේම හොඳ නම් බලලා ලයික් එකක් දාලා අදහසක් ලියන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරපු නැති එක්කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. ගිහින් එන්නම්. සුබ දවසක් නිරෝගී දිව්‍යකාල සීලම දෙනාට.